බුදුන් වහන්සේගේ දෙවනි ලංකා ගමන සනිටුහන් වූ බක්පුර පොහොය අදයි. උගන්ඩාවට ඩොලර් ගෙන ගිය චෝදනාවේ ඇත්ත කතාව. අදත් හෙටත් විදුලිය කැපීම දිවා කාලයේ පමණයි. ඉන්ධන බෙදා හැරීම වේගවත් කරන්න. බවුසර් හිමියන්ට දැනුම් දෙයි. බයිඩන්ටයි මිතුරන්ටයි රුසියාව කළ අනතුරු ඇගවීම. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන අයිටින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ඔබ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ බක්පුර පසළොස්වක පොහොය දිනය අදයි. අද දිනේ බෞද්ධ සදහැවතුන් සැලකිය යුතු පිරිසක් ආගමික වතාවත් සඳහා විහාරස්ථානවලට පැමිණ සිටියා. गौतम बुधुन वहंसेगे देवनी लंकागमने सिदुवान्नेद बक्पुर पसलुस्वक पोहे दिनक वेम विशेषत्वयक् चूलोदर सह महोदर नारजवरु नतुर एतिवु गेटुम समतेकट पत्किरीम संदहा बुधुरजनन वहंसे नागदीपेट वेडम करेद अदवेनी पोहे दिनकाय सिदुहत कुमरु सतर पिर निमितिवलिन पलमु पिर निमित्तवु महल्लेकु के रूदक एत्तेद बक्पुर पसलुस्वक पोहे दिनक बव शासन इतिहासे संदहान බක්පුර පසළොස්වක පොහොය දින ITN සවනක් ප්‍රෙස් වැඩසටහන මෙවර පැවැත්වෙන්නේ කබරුපිටිය සපුගොඩ ඉලංගම්ගොඩ පුරාණ රජ මහා විහාරස්ථානයේ. මෙහිදී පෙරවරුවේ ධර්මදේශනයේ සිදු කළේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති ශ්‍රී රෝහණ පාර්ශ්වී අනුනායක මහාචාර්ය පූජ්‍ය කනත්තේගොඩ සදාරතන ස්වාමින් වහන්සේයි. ලක්කඬ ගුවන් විදුලියේ සෑම පොහෝ දිනකම ගෙනෙන ශාසනාලෝක වැඩසටහනද මෙවර පැවැත්වෙන්නේ ඉලංගම්ගොඩ පුරාණ රජ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින්. මෙවර පැවැත්වෙන්නේ 115 වන ශාසනාලෝක වැඩසටහනයි. සාමණේර භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය පොත්පත් පූජා කිරීම මෙන්ම උන්වහන්සේ ශාසනීයට දායාද කළ දෙමව්පියන් වෙනුවෙන් කෘතගුණ දැක්වීමද ශාසනාලෝක වැඩසටහනේදී සිදුවනවා. සෑම පුන්පොහෝ දිනකම සිදුවන අමාදම් සිසිලස ධර්මදේශනාව මෙවරද පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ශ්‍රන්තු රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට එක්ව සිටියා. ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය වල්පොල පියනන්ද ස්වාමින් වහන්සේ ධර්මදේශනාව සිදු කළා. අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 221 වන ධර්මදේශනාවයි මෙසේ පැවැත්වුණේ. වසර 17ක් පුරා අඛණ්ඩවම මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා. ड्रोन अपेत यम यम मिस्मैनेजमेंट तुलिंग वेच दे वालुत वेन्नट पुलुवां जात्यांतरे अद हेमतनम मे प्रश्न तीयन मं इन अमेरिका लॉस एंजेलिस वल दैन पेट्रोल गैलुमक डॉलर 10 एकट विथर गिहिल्ला तीयन लोके हेमतनम मे अमारुव तीयन नुत अपि कुडा रटेन सापटिताम බලපානවා ඒක නිසා අපි මේවා ඉක්මනට හදා ගන්න ඕන ඔබතුමාට ඒ හදා ගැනීමේ ශක්තිය තියෙනවා ගෝඨාභය මැතිතුමාට පින් දෙන්නට ඕන වෙන කිසිවක් නෙමෙයි කොරෝනා මන්දන මිනිසුන්ට මතක තියෙනවද කියලා මේ රටේ කොච්චර ජනතාව මැරෙන්න හිටියද ඒ මැරීම නිදහස් කිරීමේ පින ඔබතුමාලාට අයිති වෙනවා මම දැක්කා ලොස් ඇන්ජලිස් නගරේ සමහර අපි ලාංකික අය පෙළපාල යනවා ඒකේ ප්‍රතිඵල මොනේ මොකද අපේ අහිංසක දරුවෝ මේ ඉන්න මේ තරුණ තරුණ මේ ලංකාවේ ඉන්න ඒ විශ්වවිද්‍යාල වලට යන්නට ශිෂ්‍යත්ව ලැබිච්ච අයත් ඉන්නවා අනේ දැන් වීසා දෙන්නේ මොකද හිතන්නේ ලංකාවේ කලබල තියෙනවා ඒ නිසා ගියොත් මේගොල්ලෝ ඉන්නේ නැහැ කියන හැඟීමෙන් වීසා දෙන්නේ නැහැ ඊළඟට ටූරිස්ට් ලයිනෝද මේ වගේ කලබල කරන තැන් වලට ඇමරිකන් ඇම්බසින් ටූරිස්ට් ලට දාලා තියෙන ඉන්නත් එපා කියලා අපි හිතන්නට ඕන යමක් කරන්නට ඉස්සෙල්ලා ඒකේ වෙන විපාක इंधन बेदाहरी क्रियावलिय वेगवत करन लेस खाल्चितेल नीतिकत संस्थाव इंधन बौसर हिमियान वेत दनुम देनवा मेयतर अद सह हेट पै देकाई विनाडी पहलवक कालयक विदुलिय विसंधिकरण बवाई विदुली पल मंडलय संधान करान्ने
ප්‍රමාණවත් ඉන්ධන තුග පවතින බැවින් හැකි ඉක්මනින් තම බවුසර් අදාළ පර්යන්ත සහ ඩිපෝ වෙත යොමු කර ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය වේගවත් කරන ලෙස කනජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන බවුසර් හිමියන් වෙත දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් මෝටර් රථ, වෑන්, ජීප් සඳහා පෙට්‍රල් සහ ඩීසල් යන ඉන්ධන දෙවර්ගයේම නිකුත් කිරීම ඊයේ සිට සීමා කිරීමටයි කනජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙන්නේ. ඒ අනුව පවතින ඉන්ධන හිඟිය සහ තදබදිය ඉදිරියේදී අවම වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මෝටර් රථ, වෑන්, ජීප් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ රුපියල් 5000ක් දක්වා පමණයි. යතුරුපැදි සඳහා ඉන්ධන නිකුත් කිරීම රුපියල් 1000කට සීමා කර ඇති අතර ත්‍රිරුද රථ සඳහා රුපියල් 1500ක සීමාවක් පනවා තිබෙනවා. බස් රථ, ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනෙන ට්‍රැක්ටර් ඇතුළු වාහන සඳහා මෙම සීමාව අයත් නොවන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. මේ අතර බූලි සහ බැරල් වෙත ඉන්ධන නිකුත් කිරීමද සීමා කර තිබෙනවා. ඒ අනුව අවසර ලබා දී ඇති පාර්ශ්ව වෙත පමණක් ඉන්ධන ලබා දීමට කටයුතු කරන බවයි ලංකා කනජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. ඉන්ධන හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම සහ විවිධ ජාවාරම් සිදු කිරීම පිළිබඳ අවධානය යොමු කරමින් මෙම පියවරගත් බවයි එහි සභාපති සුමිත් විජේසිංහ මහතා ප්‍රකාශ කරන්නේ. යම් කර්මාන්ත ශාලාවකට බූලි සහ බැරල් වෙත ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඊට අවසර ලබා ගත යුතු වෙනවා. කෘෂි කර්මාන්තයට අදාළ කටයුතු වෙනුවෙන් ඉන්ධන ලබා ගැනීමේ අවසරය ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ලබා ගත යුතුයි. මේ අතර අද සහ හෙට දිවා කාලයේ පවණක් විදුලි කපාදුව සිදු කිරීමට තීරණය කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා. A B C D E F G H I J K L යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුල පැය දෙකයි විනාඩි 15ක් විදුලි කපාදුව සිදු කිරීමට නියමිතයි. P Q R S T U V W යන කලාප සඳහා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කාලය තුල පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලි කපාදුව සිදු කෙරෙනු ඇති. සිංහල දෙමළ අලුත් අවුරුද්දට ගම්බිම් බලාගිය ජනතාවට නැවත ප්‍රධාන නගරවලට පැමිණීමට විශේෂ දුරගමන් සේවා කටයුතු අද සිට පුළුල් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා. අප විසින් කරන ලද සමීක්ෂණයන්ට අනුව අපි ඒ පළාත්වලට ගමන් කරපු මගී සංඛ්‍යාව අපි සතුව පවතිනවා. ඒ අනුව ඒ පළාත්වල සිට එම මගී සංඛ්‍යාව නැවත කොළඹට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය බස් රථ යොදවන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ සඳහා විශේෂ මෙහෙයුම් මැදිරියක් කොටුවේ පවතින ප්‍රධාන කාර්යාලයේ පවතිනවා. සාමාන්‍ය බස් රථ ප්‍රමාණයට අමතරව බස් රථ සාමාන්‍යයෙන් 1500ක් විතර අපි අන්තර්පලාත් බස් රථ සඳහා යොදවනවා. ඊට අමතරව බස් රථ 600ක් පමණ අපි සැරසුම් කරලා තියෙනවා හදිසි අවස්ථාවන්වලදී යෙදවීම සඳහා මේ ගම්මින් බලාගිය මගී ජනතාව නැවත කොළඹට ගෙන්වා ගැනීමට. ඊට අමතරව අපි පුද්දලිකාංශයේ බස් රථවලට තවදුරටත් ඉන්ධන ලබා දෙමින් ඔවුන්ගේ සහයෝගයත් ලබා ගනිමින් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත්ව පවත්වාගෙන යන්නට අපි අවශ්‍ය සැලසුම් මේ වෙන විට සකස් කරලා. කෙසේ වෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සඳහන් කරන්නේ පෞද්ගලික බස් රථ අද සහ හෙට සාමාන්‍ය පරිදි දහවණය කිරීමට නොහැකි වන බවයි. ලබන 18 වන දවන විට සාමාන්‍ය පරිදි බස් දහවණය කිරීමට අපේක්ෂා කරන බව එම සංගමයේ පවසනවා. දුරගමන් සේවා සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝවලට අයත් පිරුම්හල් වලින් ඩීසල් ලබා දීමට කටයුතු කර තිබෙනවා. මාකුමුරු බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් සහ තෝරාගත් ලංගම ඩිපෝ කීපයකින් ඩීසල් ලබා ගැනීමේ හැකියාව පවතින බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ අතර දුරගමන් සේවා දුම්රිය සාමාන්‍ය කාලසටහනට අනුව දහවණය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ගෝලීය මුදල් නෝට්ටු මුද්‍රණය කරන සමාගමකින් මෙරට සිට උගන්ඩාවට මුදල් තොගයක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී රැගෙන ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරනවා. ටොන් 102ක් බර මුද්‍රිත ද්‍රව්‍ය තොගයක් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී කටුනායක සිට උගන්ඩාව බලා රැගෙන ගොස් ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රබල සැකයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ වාර්තා පළවුණා. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරන්නේ මේ හරහා වාණිජමය ක්‍රියාදාමයක් ඔස්සේ ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් ගෙනීමට හැකි වූ බවයි. මුදල් මුද්‍රණයේ නිරත ඩීලා රූ සමාගම සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව, කෙන්‍යාව, මෝල්ටාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් තම සමාගම වෙතස් මුදල් මුද්‍රණය කරන බවයි. කෙසේ වුවද සිය පාරිභෝගිකයන් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා නොදෙන බවද ඔවුන් කියා සිටිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටි කර්මාන්ත ශාලාවේ මුද්‍රණය කළ මුදල් නෝට්ටු උගන්ඩාවට රැගෙන ගිය බව ඩිලාරු සමාගම ප්‍රකාශ කරනවා. මේ අතර හිටපු රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා උපුටා දක්වමින් සිද්ධියට අදාළ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. එහි දැක්වෙන්නේ ඩොලර් 100ක නෝට්ටු වලින් අදාළ මුදල වන ඩොලර් බිලියන 100 රැගෙන ගියේ නම් එම ප්‍රමාණය බර ටොන් 1102ක් වන බවයි. එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන යානාවක රැගෙන යා හැකි වන්නේ උපරිම ටොන් 45.9ක බරක් පමණයි.
गालु मोदर पिटिये सह ए आश्रित प्रदेश पवत्न उद्घोषणेट विविध पिरिस एक्व सिरिनवा ओन विविध सटन पाट कियमिन रजयट विरोधय पल किरिनवा आर्थिक दुष्कर्ता पवतिन पौल्वलट वियली आधार लबादी में तवत वेडस्टहनाक वेल्लवाय सर्वोदय दिस्त्रिक मध्यस्थाने दी पवत्वुना दिवेने प्रदेश रसकदीम मेम मनुदम मेहेवर वेडसटहन देनटमत क्रियात्मक कर अवसान सर्वोदय हा डायलॉग आयतने मास आयतने मेन्म हेमस आयतने मूल्य प्रतिपादन मत मनुदम मेहेवर वेडसटहन क्रियात्मक करनबा मेम अवस्थावट वेल्लवाय कोट्टवेहेरगल विहाराधिपति स्वामीन वहन्से मेन्म वेल्लवाय इस्लाम देवस्थाने मौलवीतुमन् नेतुलु पिरिसक् सहभागी वुना एमएम डायलॉग आयतने मेन्म सर्वोदय आयतने निधारिन पिरिसक् मनुदम मेहेवर वेडसटहन समग एक्व सिटिया ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා ඔබට සුබ දවසක්